අද අපි ඇවිල්ලා ඉන්නේ කැෆේ මන්ත්‍රා එකට අපි නුවරින් කරන ෆස්ට්ම කැෆේ vlog එක මේක තමයි ගිහලා බලමු අපි කොහමද ෆුඩ් එක කියලා 3rd floor එකෙන් තමයි මන්ත්‍රා එක තියන්නේ අපිට පොඩ්ඩක් පඩි බලන්න නගින්න වෙනවානේ එහෙනම් යන්න හරි එහෙනම් අපි මන්ත්‍රාගෙන් ඇතුළට ආවා දැන් මෙතනින් ආවට බලා ගන්න පුළුවන් අපිට පොඩ්ඩක් dark vibe එකක් තමයි මෙතන තියෙන්නේ එහෙනම් අපි කතා කරලා බලමු මෙතන කොහොමද වැඩේ වෙන්නේ කියලා නේ අයියා මම ශරවණ අල හොඳුමින්ද මෙතනින් මන්ත්‍රා ගෝඩ් මේඩ් this place කියලා දාලා තියෙන නමක් ඒ කියන්නේ ගොඩක්ම cafes වලට මේම නමක් දාන්නෙ නැවෙන අපි මේක decide කරද්දි මල්ලි අත්තරම ඒ කියන්නේ මන්ත්‍රා ගෝඩ් මේඩ් this place කියන නම රිසයිට් කරද්දී අපි මෙතන ඉස්සලා බලන්නේ මිනිස්සු ඉන්නේ ගොඩක් ඒකාකාරී ජීවන රටාවකින් ඉන්නේ. දැන් මේ වැඩේ යන ඒගොල්ලෝ ගොඩක් ප්‍රෙෂර් වල ඉන්නේ. පොඩ්ඩක් ඇතුළට වෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා මිනිස්සුන් ඩයිල පොඩ්ඩක් රිලැක්ස් කරලා ඒගොල්ලන් ෆැමිලිස් එක්ක ඇවිල්ලා ඒගොල්ලන්ගේ එන්ජොයි කරලා ඒ කාම් වයිබ් එක ඒගොල්ලෝ එන්ජොයි කරලා ඒගොල්ලෝ රිලැක්ස් කරලා යන්න ඕන කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හරි හරි. එහෙනම් අයියා සාමාන්‍ය ඔයාලගේ ෆාස්ට් මූවිං ෆුඩ් එක මොකක්ද? අපේ දැනට මෙහෙම වැඩිපුරම යන්නේ මල්ලි අපේ කොත්තු අයිටම් ටික වැඩිපුරම යනවා. ඒ වගේම ස්පෙෂල් එකයි අපේ ෆ්‍රයිඩ් රයිස් ඒ තුන තමයි වැඩිපුරම ෆාස්ට් මූවිං කියන්නේ. මේ ලොකේෂන් එකේ එන්න ඕනේ කොහොමද කියලා අයියටම කියන්න පුළුවන්ද? පුළුවන්. එනවා නම් එන්න ඕනේ අනිවාර්යයෙන්ම DS එනනායක වීදියේ හැමෝම දන්න තැනක් තමයි පුෂ්පදාන හෝල් එක. එතන පහු කරගෙන මීටර් 10ක් වගේ එද්දී දහුමත පැත්තේ තියෙනවා මන්ත්‍රා බෝඩ් එකක් ගහලා එතනින් ඇතුළට එන්න ඕන. මේක අනිවාර්යෙන් උඩට එන්න ඕන තැනක් ඇතුළත තියෙන තැනක්. ඔව්. හැංගිච්ච තැනක්. හැමෝටම මේ එන්ජොයි කරලා යන්න පුළුවන් තැනක්. අපි කැෆේ එකට ගියොත් අනිවාර්යයෙන්ම ෆොටෝ 10ක් 15ක් ඔක්කොත් Instagram story එකට අප්ඩේට් කරනවා. හැබැයි ඔය කැෆේ මන්ත්‍රා එකට ආවොත් දාගන්න පුළුවන් ඉතින් story 20ක් නෙවෙයි 50ක්වත් අඩුම තරමින් දාගන්න පුළුවන්. එච්චර ලස්සනම කියන්නේ සුන්දරත්ම vibe එකක් තියෙන්නේ මෙතන. කොහේ අපිට birthday party නැත්තම් මොකක් හරි parties වගේක් කරන්න ඕන නම් ඒකට වෙනම කියලා තැනක් තියෙනවා කැෆේ මන්ත්‍රා එකකින්. ඒක උඩ තට්ටුවේ තියෙන්නේ. අපි ඒකටත් ගිහිල්ලා බලමු කොහොමද තියෙන්නේ කියලා මේ place එක. එහෙනම් අපි ආවා උඩ තට්ටුවට. හරි බලමු කොහොමද මේ place එක. මෙතනින් මම පෙන්නන්නේ දැන් උඩේ ඉඳන් පල්ලෙහා view එක. හරිද? එහෙමම අපි අරලා බලමු. wow. කොහමද මේ wall art එක? so ඔයාලගේ මොකක් හරි පාටි වගේක් තියෙනවා නම් මේ වගේ තැනකින් එමිලා වාටත් පාටි කරන්න පුළුවන්. photos නම් ඉතින් ගාලා ගොඩ කරගන්නම් පුළුවන්. ශපුවර්තියක් Saron.J කැෆේ මන්ත්‍රා එකට ගිහිල්ලා චීස් කොත්තු එක කාපු වීඩියෝ ෆුටේජ් ටික විතරක් මෙවන විට නැති වෙලා තියෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා වෙන ඔබතුමන්ලාගේ ඉල්ලා සිටින්නේ මේ වැරද්ද පිළිගෙන මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා. එහෙනම් චීස් කොත්තු වීඩියෝ එක නම් චීස් කොත්තු කාපු වීඩියෝ එක විතරක් නැති වෙලා තියෙනවා. මම එඩිට් කරගෙන ඉන්නකොට තමයි දැක්කේ. හරි එහෙනම් අපි රිවිව් එකට යන්. අපි එදා කාපු චීස් කොත්තු කොහොමද කියලා අහුවොත් ඒකට චීස් නම් ගොඩක්ම දාලා තිබ්බා. ගොඩක්ම චීස් ලවර්ස්ලාට මේ චීස් කොත්තු නම් කැමති වෙන්න පුළුවන්. සෝ මගේ ටෙස්ට් එක වෙනයි, ඔයාලගේ ටෙස්ට් එක වෙනයි. සෝ ඔයාලත් අනිවාර්යෙන්ම ගිහිල්ලා ට්‍රයි කරලා බලන්න. මොකද්ද ඒකෙන් තියෙන බ්‍රවුනි එක ට්‍රයි කරන්න නම් අනිවාර්යෙන් ඔයාට කැෆේ මන්ත්‍රා එකෙන් නම් යන්නම වෙනවා. දැන් අපි බ්‍රවුනි විත් වැනිලා අයිස්ක්‍රීම් එක ටේස්ට් කරන්න බලමු. ලයික් තමයි හරිම ගදා. ඇත්ත කිව්වොත් මේ බ්‍රවුනි එක නම් වරු. ඔය දයන දැන්න වරු බ්‍රවුනි එක. හොඳටම කියන්නේ බ්‍රවුනි එකක් හොඳටම බේක් වෙලා තියෙනවා. මේ අයිස්ක්‍රීම් එකත් කනකොට ඊට වෙනම ටේස්ට් එකක් එන්නේ.